පුස්සදේව තෙරුන්ගේ කතාව මෙසේ අසන්ත ලැබේ උතුම් දීපයන්ට මුදුල් මල් කඩක් වැනි වූ සිංහල දීපයෙහි භාවනානුයෝගයෙන් වසන කාල කන්දරණං විහාරයක් ඇත ඒ වෙහෙරෙහි මෛත්‍රී විහරණ ඇති වත්පිළිවෙත් යෙදුණු සස්නෙහි පිහිටි පුස්සදේව නැමැති යෝගීතර නමක් 500ක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයින් දැකුම් කළු පුද්ගලයෙක් විය යම් අවස්ථාවක තෙර නම පිටු පිණස යේ නම් ඒ මග කුඹුරු වල වැඩ කරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මඟට ඇති ගොන්නු ඒ කාලයේදී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තු වෙමින් සතුටු සිතැත්තෝ වූහ ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තවතිසා භවනයෙහි උපන්හ ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ 500 දෙනෙක් සුධර්මා සභාවෙහි රැස්ව දේව රජ ඉදිරියේ මෙසේ කීහ සිල්වත් ගුණවත් උගත් පුස්ස දේවයයි ප්‍රකට වූ තෙර නමක් කාලකන්දර ලෙනෙහි වසයි හෙතෙම අඩු ආශා ඇත්තේ දුතාංග දරන්නේය සියලු සත්වයන්ට අනුකම්පා කරන්නේය විවේකෙහි ඇලුනේය ධ්‍යාන වඩන්නේය මන සිහි ඇත්තේය ශාන්ත සිත් ඇත්තේය ඒ තෙර නම සියලු සතුන්ගේ යහපත කැමැති වේ සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාලකන්දරයෙහි වසයි ඒ තෙර නම මිනිසුන්ටද මනුෂ්‍යයන්ටද මෘග පක්ෂීන්ටද ප්‍රිය වේ හෙතෙම නිතර වනයෙහි වසයි දිනෝ ඉදරන් ඇතියේ පුස්සදේව තෙර නම මෙසේ අනන්ත ගුණ ඇත්තේය 500ක් පමණ ගුණොන් වයිපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියමු නොයෙක් මෘග පක්ෂීහුද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ මිනිසුන් ගැන කියනුම කිම මෙසේ ඒ සිල්වත් මනා සංවර ඇති තෙර නම දෙව් මිනිස් බොහෝ දෙනෙකුන්ටද මෘග පක්ෂීන්ටද සැප එළවන්නකි තව තිසාවැසි දෙවියෝ මෙසේ කාලකන්දර වෙහෙරවැසි පුස්සදේව තෙරුන්ගේ ගුණාසා තෙරුන් දකිනු කැමැතිව දෙව් රජු අමතා පින්වත අපි පුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු කීහ ශක්‍රතෙමේ කීම පිළිගෙන යම් පමණ ඉක්මනෙන් මිනිසෙක් වක්කලාතක් දික් කරන්නේද දික්කලාතක් හකුලන්නේද එපමණ ඉක්මනෙන් දෙව්ලවින් බැස කාලකන්දර විහාරයේහි පුස්සදේව තෙරුන් ඉදිරියේහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසක සිටගෙන ස්වාමීනි තව තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමැති වෙති එබැවින් දෙව්ලොවට යමොයි යාඥා කළේ තෙර නම දේවේන්ද්‍රය යම් ශ්‍රුද්ධියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ශ්‍රුද්ධිය මට නැතයි කීය ස්වාමීනි ඔබට රිද්ධියක් නැති බවක් දනිමි මම වහන්සේ ඔසවාගෙන යන්නමි ඉවසුව මැනවයි සක් දෙව් රජ කීය තෙරුන් නිස්සද්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලස් සමග ඔසවාගෙන ගියේය ඔසවන කෙනෙහිම තෙර නම ඇස්පියා ගත්තේය එසේ කළේ දෙවඟනන් නොදැකීම සඳහායයි සහස්ස වත්වෙහි කියවේ දෙව් රජ තෙරුන් ගෙන ගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසෙන් පිරිවරා ඉඳගත් තෙර නම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය ඒ දේශනාව සානේදී තෙර නම දේව රාජේනි මා මිනිස් ලොවට ගෙන යනු මැනවි පින්නපාත කාලයේ වන්නේ යයි කීය ශක්‍රතෙමේ යහපතයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙන වුත් කාලකන්ද විහාරයේ හිතබී මින් පෙරේ තෙරුන් සංයුත්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි එබැවින් මෙහිදීත්තේ වරගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ
ඒනිසා තමා මිනිස්ලොවට ගෙන යනසේ සක්දෙව් රජුට කීය. සක්දෙව් රජ මේ ආකාරයෙන්ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්මස්වණය කළේය. තෙර නම එක් දිනක් බොමලුව මනාසේ හැමද බුදුගුණ සිහි කරමින් ඇඳලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහා වාතයක් මවා බොමලුවෙහි කසලගෙන උද්දමා ගියේය. නැවත තෙර නම එය හැමද බුදුගුණ සිහි කරමින් සිටියේය. නැවත මාරයා වඳුරෙක් වී ඒ අත්තට පණිමින් මලුව කැතකලේය. තෙර නම නැවතත් එය හැමද බුදුගුණ සිහි කරමින් සිටියේය. නැවත මාරයා මහලු ගවයෙකුගේ විසින් අවුත් බොමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙලේය. එවිට තෙර නම මේ මාරයායයි දැනගෙන පාපිෂ්ඨය මම මනාසේ හැමදි බොමලුව දැක සිත පහදා ගත්තෙමි. තෝ කුමක් හේන් මට අන්තරාය කෙරෙහිදැයි ඇසි. මාරයා තෙරුන් විසින් මා හැඳින ගන්නා ලදැයි දැන සිය විසින් පෙනී සිටියේය. පුස්සදේව තෙර නම තමා ඉදිරියේ සිටි මාරයා දැක මෙසේ කීය. ඔබ බුද්ධ ප්‍රූපය මවා පෙන්වීමට සමර්ථ වෙහි. මම ඒ දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි. යහපතයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස ලකුණෙන් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියේ සිටියේය. ඉක්බිති තෙර නම බුද්ධ රූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් මැත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාද මූලයේ පටන් බෝසත් සිරස මෙනෙහි කොට බුදුගුණ සිහි කරමින් මෙසේ කීය. මහා මුනීන්ද්‍රේනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කල්පවලදී කුසල් රැස් කරන ලදී. සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී. සිල් රැක්කේය. තපසට ගියේය. ප්‍රඥාව පිරුවේය. වීරිය දැඩිසේගෙන ඉවසීම පුරුදු කළේය. සත්‍යයෙහි පිහිටියේය. අදිෂ්ඨානය පිරුවේය. මෙත් සිතති ඔබ සැප දුක් දෙකෙහි නොසලුණහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවලදී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක. පිනෙන් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්ය වූ බුද්ධ රූපය දෙව් මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. චක්‍ර ලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් ඔස්ව සිටියාහ. විලුම් දෙක දිගය. කෙන්ඩා දෙක ඒනි මුවන්ගේ කෙන්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ. දකුණට කැරකුණු නාභියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂ ලිංගය ඇත. උරහිස් දෙකද බාහු දෙකද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. දික් වූ ඇඟිලි ඇත්තාහ. තඹවන් නියපතු ඇත්තාහ. උස් වූ නහයක් ඇත. මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත. සම වූ සුදු වූ අඩුන වූ සතලිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතු තොල් ඇත්තාහ. වසු පැටවකුගේ ඇස් වැනි ඇස් ඇත්තාහ. දේදුනු වැනි ඇස් බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙනවැනි සුදු වූ ඌර්ණ රෝමයක් ඇත. අඳුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ. උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උන් හීසය බබලයි. රන්වන් ශරීර ඇත්තේය. නුග ගසක අතු පතරහා ගැලපෙන උසමෙන් නී ග්‍රෝධ පරිමණ්ඩල ඇත්තේය. සියලු සත්වයන්ට උත්තම වූ හැම මරුන් දිනු මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අදනු දක්නා ලැබේ. කුණ්ඩලේ වශයෙන් කරකුණු නිල් පැහැති රැස් විහිදුවන උන් හේස සහිත බුදුන්ගේ කේසය වද නොදක්නා ලැබිත්.
පුන්සඳේ පැහැය ඇති කිරිපෙනමෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දස දහසක් සක්වල ආලෝක පතුරුවාද නොදක්නා ලැබේ. දික් වූ පුළුල් වූ නිල් වූ නිර්මල වූ ආලෝක සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ. දකුණට කැරකුණු නාභියද කෝසයෙන් වැසුණු ලිංගයද ඇටකුගේ බඩවැනි කුක්ෂියද ඒනි මුවකුගේ වැනි කෙණ්ඩාද විනාශයට ගොස් නොපෙනිති. බුදුරජුන්ගේ උඩිපතුල් පැලූ සක්ගෙඩියක් මෙනි විලුම් දික් වෙති යටිපතුල් චක්‍ර ලක්ෂණයෙන් යුක්ත වෙති ඒ සියල්ල අද නොදක්නා ලැබේ. බුදුරජ මසින් පිරුණතන් සතක් ඇත්තකි. අප්‍රතිපුද්ගල අසම සමයකි. බබලන ලකුණු ඇත්තකි. සියල්ල අද අදෘශ්‍යමානය. මාර්යා විසින් නිර්මිත රූපයේ දුටු තෙර නම මෙසේ විදසුන් වඩා රහත් බවට පැමිණියේ. මාරතමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලද මේ සිතා දොම්නස් ඇති වෙතනම අන්තර්ධාන විය. තෙර නම රහත් වී යැයි දැනගත් ශක්‍රතමේ එහි අව ස්වාමීනි දෙව්ලොවට යමුයි කීය. තෙර නම යහපතයි කියා එහි ගොස් දහම් දෙසා රුද්ධියෙන් ස්වකීය විහාරයට පැමිණියේය. ඉක්බිතියෙක්තරා නාරජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සියයක් භික්ෂූන් සමග දානය පිළිගන්නාසේ තෙරුන්ගෙන් ඉල්වීය. තෙර නම නිස්සද්ද වීමෙන් එය පිළිගත්තේය. ඒ දවස්සෙම තම්බායේ සුමන තෙර තම්බ සුමන තෙර නම පුස්සදේව තෙරුන් වැඳීම සඳහා පන්සියයක් භික්ෂූන් සමග එහි පැමිණියේය. හෙතම තෙරුන් වැඳ ස්වාමීනි පිණ්ඩපාතයේ සඳහා යාමට සුදුසු කාලයයි කීය. නොගිය මැනව තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතයේ ගනිමි පුස්සදේවතර කීය. තම්බ සුමන තෙර නම එකඟ විය. ඉක්බිති නාරද ගොස් ස්වාමීනි පිටු සඳහා වැඩීමට යෝග්‍ය කාලයයි දැන් විය. නා රජුගේ කීම ආසා පුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස් නමක් භික්ෂූහු නාරජුගේ විමානය සමීපයේ වූ ගංගෙවුරෙහි වැඩිමහලු පිළිවෙලෙන් සිටගත්. නාරජ සිය පිරිස සමගවුත් මහතෙරුන්ගේ පාත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුනි. දිවසලු දෙකක්ද පාමුල තැබීය. තෙර නමයේ පිණ්ඩපාතය සලු දෙකක් අන්‍ය භික්ෂු නමකට දුනි. නාරජ නැවත දන් පාත්‍රයක් හා සලු දෙකක් දුනි. තෙර නම එය තෙවැනි භික්ෂුවට දුනි. මෙසේ දහසක් පමණ වූ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරුන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්ට නොකමැති වූහ. නාරජ ඒ දැක එතනට අවුත් නොගැනීමට කාරණය කෙමෙක් දැ විචාලය. මහරජ අපි වත් විඳීම නොකරන්නෙම ඔවුහු කීහ. වත් විඳීම කුමක් දැයි ඇසූ විට තමන්ට ලැබෙන දේ පමණක් ගැනීමයයි කීහ. නාරජ යහපතයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙනෙහි ඒ ජෝඩු දෙක ජෝඩු සතරක් විය. ඒ දැක භික්ෂූහු විස්මයට පත් වූහ. නාරජ වනාහි නොසතුටු වියේ භික්ෂූන්ට සංවේග උපදවනු සඳහා පුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය. කාලකන්ද විහාරයේ වසන පුස්සදේව මහතෙරුන්ට මා බතින් ආරාධනා කළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙමි. තෙර නම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙර නම ඔබගේ සැපේ කැමැතිවන්නෙක් නොවේ. ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙර නම පිළිගෙන දහස් නමටම දේ. තෙරුන් විසින් පෙර ජාතිවලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි මේ පිළිගත මැනවි. ඒ තෙර නම මෛත්‍රී විහරණ ඇත්තේ රහත්ය ආශ්‍රව නැත්තේකි. ඒ ගුණ ඔබට නැත. එබැවින් පඬිවරුනි මේ පිළිගත මැනවි. මේ වනරොදෙහි දරුණු වූ නිතර ලේමස් අනුභව කරන එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. ඔහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරුකොට සැප ලැබූහ. පුස්සදේව මහතෙර නම මෙවැනි ගුණ ඇත්තේකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාඥයිනි මේ පිළිගත මැනවි. යක්ෂයෝද
නාගයෝද භූතයෝද දෙව්ලව දේවරුද ඉන් මත්තෙහි දේවරුද පුස්ස දේවයන් වහන්සේට ප්‍රිය කරා. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි. නාරද විසින් ඉදිරියේ සිට මෙසේ ආවාද කරනු ලැබුවේ භික්ෂූහු ඒ ධනත් වස්ත්‍රත් පිළිගත්. මෙසේ පුස්ස දේව තෙර නම නාගයන්ටද යක්ෂයන්ටද භූතයන්ටද දෙවියන්ටද මිනිසුන්ටද ප්‍රිය වූ වෙකි. මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝයයි දැන බුදු රජුන් විසින් පසස්නා ලදහ. යම්සේ පුස්ස දේව තෙර නම නාග යස්ස භූත මිනිස් යන මොවුන්ට ප්‍රිය වේද එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහුද ඔවුන්ට ප්‍රිය වෙති.